දරුවා එනර්ජි වේ. ලෝකයේ ශක්තිවන්ත මිනිසුන් හොයාගෙන ගිහිල්ලා අපි ලංකාවේ ශක්තිවන්ත මිනිසුන් මේ පොළවට ආදරය කරන මිනිසුන් රටවල් වෙනස් කරන මිනිසුන් හොයාගෙන යන ගමනක අපිට හමු වුණ ඔබ මම කැමතියි මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔබේ ජීවිතේ ඔබ වෙනස් වෙන්නේ කොහොමද? ශක්තිමත් දෙපයින් සිට ගන්න ඕනයි කියලා හිතන්නේ කවදද? ඒ අවස්ථාව මොකද්ද? කොයි අවුරුද්දේද? පොඩි කාලේද නැත්නම් ලොකු වුණාම කිසියම් සිදුවීමක් මුල් කරගෙනද ඔබ දෙපයින් සිටින්න හිතන්නේ? ඇත්තරම ගත්තොත් ජීවිතේ හැමදාම කී වැටි ළමයි. තාමත් දුක්බර ජීවිතයක් අපි බොහෝ කරේ ගත කරේ. නමුත් ඊටාම ශක්තියක් ආවේ සියල්ල නැති වුණ දවසේ. නැවත නැගිටින්න ඕනේ කියලා අතේ තිබුණ වලල්ල ඉඳන් අඳින ඇඳුම ඉඳන් නැති වුණ දවසක් ආවා. මේ එක ශ්‍රී ලංකාවද නැත්නම් විදේශ රට? විදේශ රටේ ඉන්නකොට ලංකාවේදී සිදුවීම් සිද්ධ වුණේ සියල්ල මං හම්බ කරපුවා. මං දුක් මහන්සියෙන් ඇති කරපු සියලු දේවල් වෙන කෙනෙක් විසින් කොම ඇඳ ගෙදර තිබ්බ ඇඳුම ඉඳන්ම අරගත්තා. ඒදා වැටුණ වැටිල්ල සති දෙකක් විතර එක දිගටම කාමරෙන් එළියට එන්නේ නැතුව අඬපු විතරයි කරේ. මොකද්ද මං කරන්න කියන එක ඒ ගත්ත ධෛර්යයෙන් තමයි අද මට මෙතනට එන්න පුළුවන් වුණේ. වැටුණ සියල්ල නැති වුණ දවසේ සිට පටන් ගත්ත ජීවිතය තමයි. මට ලෝකයේ සහ ලංකාවේ හමුණු මිනිසුන්ගේ බොහෝ දෙනාගේ මේ ලක්ෂණේ තියෙනවා. අපිට ඇත්තටම මේ කකුලක වටිනාකම දැනෙන්නේ කකුල තුවාල වුණාම. අතක වටිනාකම දැනෙන්නේ අතක් තුවාල නම්. අපේ වටිනාකම දැනෙන්නේ අප පල්ලෙහාටම බින්දුවට වැටෙනවා. මේ බින්දුවටම වැටුණාට පස්සේ මිනිස්සු තෝරා ගැනීම දෙකක් කරනවා. මෙන්න මෙතන තමයි අපි මතු කරන්න ඕන. මගේ පරීක්ෂණවල තෝරා ගැනීම දෙක තමයි. එකක් තමයි සති දෙක තුනක් අඬලා අර හෝමෝන ඇඟේ වෙනස් වෙලා ජීවිතේ හානි කරගැනීමේ තෝරා ගන්න. දැන් මේ වෙනකොට ලංකාවේ මේක ඉතාම රැල්ලක් වගේ යනවා. ඔබතුමිය ඒක තෝරගත්තේ නැහැ. ඔබතුමිය තෝරගත්තේ වෙනුවට දෙපයින් නැගී සිටීම. මෙන්න මේක කරේ කොහොමද? අර වැටලා ඉන්නකොට කවුරු හරි එලා උදව් කරාද නැත්නම් තමන්ම හිතුවද නැගිටින්න ඕනයි කියලා? කිසි කෙනෙක් මම එක කතා කරේ නැහැ. මොකද කතා කරලා ප්‍රශ්නයක් වුණ වෙලාවකට ගොඩක් මිනිස්සු වටන එක තමයි කරන්නේ. නැගිටින්න අත දෙන මිනිස්සු බොහොම හොඳ තැනක්, බොහොම හොඳ තැනක්. මොකද මමකෙත් පරීක්ෂණවලදී මම දැකලා තියෙනවා. පෞද්ගලිකව මමත් පොළවට වැටලා තියෙනවා. සහ මගේ වටපිටාවේ මම දැකලා තියෙන දෙයක් තමයි අපි මේකත් හදාගන්න ඕන තැනක් තියෙනවා. වැටුණු මිනිහෙක්කට නැගිටින්න උදව් කරන එක වෙනුවට අපි කරන්නේ ප්‍රශ්නය අහලා තවදුරටත් මේක ප්‍රශ්නේ වැඩි කරනවා. සමහරట్లాට මේ ප්‍රශ්නය සමහර මිනිසුන්ට වරදින්න පුළුවන්. මේ වැරදිච්ච දේ තව තව ප්‍රචාරයක් ලබා දෙනවා. ලබා දෙලා ඔහුව අර සීදී වහානි කරගන්න තත්ත්වයට දානවා. මෙච්චර පීඩනයක් මැද්දේ මේ නැගිට්ට කතා වහන්න මම හරි ආසයි. කොහොමද නැගිට්ට ඊට පස්සේ? ඇත්තට මේ පීඩනේ මං කිය සති දෙකක් මං එක දිගටම ඇඬුවා එක තමයි කරේ. කායික ප්‍රශ්න ගැන මම කතා කරේ නෑ. මොකද මට හිතුණා කතා කරොත් හැම කෙනෙක්ම එකම ප්‍රශ්නේ 10 පාරක් අහනකොට අපි මානසිකව වැටෙනවා. අපිට ආදරයට නෙමෙයි අහන්නේ. මගේ හිතින් මේ ශක්තිය මම හදාගෙන කොහොම හරි ජීවිතේ නැගිටිනවා. වැඩ කරන්න ඕනේ. මට දැන් සල්ලි වලටනේ අභියෝගුනේ. මගේ දීප ලීඩකඩන් සියල්ලම අරගත්ත එකනේ මට අභියෝගුනේ. මේක මුල සිට වැඩ කරන්න ඕනේ පටන් ගන්න ඕනේ කියලා දවසට පැය 4යි මම නැගිටින් හිටියේ. නිදියගෙන හිටියේ. අනිත් හැම පැයකම වැඩ කරලා ජීවිතේ නැගිට්ටා. මම පොඩ්ඩක් බාධා කරනවා. දවසට පැය 20ක් වැඩ කරා. දැන් අපිට අපේ රාජ්‍ය සේවයේ පැය වැඩ කරන්න තියෙන්නේ 7ක් වගේ තමයි තියෙන්නේ. පෞද්ගලික සේවයේ සමාවිත 8ක් වගේ තියෙන්නේ. අපි රටක් විදිහට අපි අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා අපි මේ අපේ පැය 6 හරි 7 හරි ලංකාවේ වැඩ කරනවද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් එහෙම ගත්තාම මේ නැගිටින්න ඕන වුණාම පැය වැඩ කර කොච්චරද? 20ක්. එතකොට තෙහෙට්ටුවක් දැනුනද? මහන්සියක් දැනුනේ නැද්ද? විඩාවක් දැනුන්නේ නැහැ. මොකද මේ ගමන යන්න ඕනේ කියලා හිතට ධෛර්යය එනකොට ඒ විඩාව දැනින්නේ. තව පුළුවන් නම් වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න පුළුවන්. ඒ ගත්තේ අපි කියන අර ඉංග්‍රීසියෙන් මොමන්ටම් නැත්තම් ඒ ගත්තේ රිද්මය ඒක තාම තියෙනවද? තාම තියෙනවා. ඒ රිද්මයෙන්ද තමයි මේ ලංකඩ වෙලා අවුරුදු 3කින් මම මනාප 30,000ක් කියතක් අරගෙන മന്ത്രി කෙනෙක් වුණේ. නැත්තම් සාමාන්‍ය ලංකාවේ පුදුම ලංකා ජීවත් වෙන කෙනෙකුටත් ඒක කරන්න අපහසු වෙන්නේ. ඒ ශක්තිය ඉන්න. බොහොම හොඳයි. මොකද මෙන්න මෙතන තමයි අපි හෙට දවසේ මම වැටෙන්න පුළුවන්. හෙට දවසේ මේක බලන කෙනෙක් වැටෙන්න පුළුවන්. හෙට දවසේ අපේ රටේ මිනිස්සෙක් වැටෙන්න පුළුවන්. අපිට මේ වගේ උදාහරණ තියෙනවා. මෙන්න මේ අවස්ථාව අපිට අවදි කරගන්න ඕන ශක්තියක් තියෙනවා. මගේ ශක්ති විද්‍යාවනු අපි මේකට කියන්නේ රෙඩ් එනර්ජි කියලා. නැත්තම් රතු ශක්තිය කියලා. රතු ශක්තිය තමයි ක්‍රියාවක් ඇති කරන්න නැත්නම් ඇක්ෂන් එකක් ගන්න වැදගත් වෙන ශක්තිය. අපිට මේ රතු ශක්තිය ඇති කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉක්මනින් ක්‍රියාවකට යන්න පුළුවන් නම් අපි පරාද වෙන්නේ නැහැ. මොකද මට ඇත්තටම ලංකාවේ වේගපන්දු යවන්නේ
හම්බෙනවා. ඔහු තමයි චමින්ද වාස් කියන වේගවන්දන. දවසක් අහනවා මම අහනවා එක පන්දුවකට 6 පාරක් එහෙම ගැහුවම ඊගා පන්දුව දාන්නේ කොහොමද කියලා. ඔහු කියනවා මම අර 6 පාර අමතක කරලා ඒ වෙනුවට මම බලන්නේ අර කඩුල්ල විතරයි කියනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මම හිතන්නේ කරලා තියෙන්නේ. බොහොම ආදර්ශමත්. අද වෙනකොට ජීවිතය ගැන මොකද හිතෙන්නේ? අතන ජීවිතය ගැන ලොකු සතුටක්. ආපසු හැරී බලනකොට මට ඊටාම සතුටුයි. මොකද මම වැඩිච්ච තැනින් මම ආපු තැන බලද්දි ඒ ගැන මට ඊටාම සතුටක් තියෙනවා. මම කියන්නේ අපි ඔක්කොම නැගිලා ඉන්න පුළුවන්. මම නැගිට්ටනම් මට වුණ ප්‍රශ්න, මට වුණ දේවල් කාන්තාවක් විදිහට මේ ලෝකයේ ඔය ප්‍රශ්න උනායි කියන කාන්තාවන්ට සිද්ධ වෙලා නැහැ. මම පොඩි යෝජනාවක් කරනවා. අපි ලියමු මේ ගැන පොතක්. මොකද මේ පොත්වලින් අපිට මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. මම හිතන්නේ මම පොඩි යෝජනාවක් කරනවා. මෙන්න මේවා තමයි වෙන රටවල් වෙනස් කරේ පොත්තුලින්. ඒ නිසා අපිට පුළුවන් නම් පොතක් ලියන්න අනාගතේ. මම හිතන්නේ මේ කතාව දීර්ඝව අපිට බලන්න පුළුවන්. මම හිතන්නේ ඒ ආරාධනාවත් කරමින් මම සමු ගන්නවා නැවත් දවසක හමු වෙන්න, සියලුම කටයුතු සාර්ථක වෙන්න, රට කරන සේවය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නවා. ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි.